අයිබෝන් අද දවස දරුවන්ගේ දවස ඉතාමත් වැදගත් දවසක් දම්පාර විද්‍යාලයේ දූපුතුන් විදියට ඔබ පහුගිය වර්ෂයේ 2020 වර්ෂයේ ළමා දිනයේ දවස ගත කරපු විදිය මම හිතන ඔබට මතක් වෙනවා ඇති ඔක්තෝබර් 2 වෙනිදා අපි ඔබේ දිනේ සැමරුවා ගියා වෘද්දේ ඉතාමත් සතුටින් ඔබ මේ දවස ගත කළා කියලා අපි විශ්වාස කරනවා අපි ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් ඔබ වෙනුවෙන් සූදානම් කළා ඒ දවස ඔබ සතුටින් තිබ්බා ඉතින් නමුත් මේ අවුරුද්දේ 2021 ඔබේ දිනේ එන අද දවස ඉතාමත් කනගාටුදායක විදියට ඔබව අපෙන් ඈත් කරලා තිනවා ඒ වගේම ඔබ අපෙන් ඈත් වෙලා තියෙනවා මේ தත්වය ඇත්තටම අපි ගුරුවරු විදියට මේ தත්වය පිළිබඳව ඉතාමත් කනගාටු වෙනවා කොහොම වුණත් මං හිතන්නේ අපි සියලු දෙනා බලාපොරොත්තු වෙමින් ඉන්නේ නැවත ඔබව දකින්න ඒ වගේම ඔබේ ඉගෙනීම් කටයුතු ටික කරන්න ඔබත් එක්ක වැඩ කරන්න ඔබත් එක්ක සතුටු වෙන්න ඔබත් එක්ක ජීවිතේ ගෙවන්න මං හිතනවා හැම ගුරුවරයෙක්ගේ ආරමුණ ඒකයි ගුරුවරු මේ දිනවල ඉන්නේ සතුටින් නෙමෙයි ඔබ වගේම බොහොම කනස්සල්ලෙන් මොකද හේතුව අපේ සාමාන්‍ය ජීවිතය අපිට නැති වෙලා තියෙනවා ඔබටත් අපිටත් සියලු දෙනාටම ඔබ බොහොම අකමැත්තෙන් කනස්සල්ලෙන් දැන් අවුරුදු කමාරක් විතර තිස්සේ එක දිගට පාසල් එන්න බැරුව කනස්සල්ලෙන් ඉන්නවා ඒ වගේම අපේ ගුරුවරුතුන් ඔබ දකින්න නැතුව ඔබට වැඩ කරන්න නැතුව පාසලට එන්න විදියක් නැතුව ලොකු ගැටලුවක ඉන්නවා ඒගොල්ලොත් ඉන්නේ අකමැත්තෙන් ඉතින් මේ COVID-19 වසංගතය නිසා අපේ රට විතරක් නෙමෙයි ලෝකෙම මේක වෙලාගත්ත වසංගතයක් බවට පත් වෙලා අපිව ඈත් කරලා තියෙනවා කොහොම වුණත් අද දවසේ මගේ දූල පුතාලට කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා ධර්මපාල විද්‍යාලයේ විදිහට මම ඔබට කතා කරන්නේ අද මා වෙනුවෙන් පමණක් නෙමෙයි මගේ ආචාර්ය මණ්ඩලය ඔබේ ගුරු මෑණියෝ පියවරු වෙනුවෙන් ඒ වගේම ඔබේ පාසලේට සම්බන්ධ ආදිශයන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් තමයි ඔබට මේ කතා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ගුරුවරු විදියට අපි ඔබට හැමදාම ආදරෙයි. ඒ වගේම ඔබේ යහපත වෙනුවෙන් අපි කැපකිරීම කරලා තියෙනවා දැනටත් කරනවා ඉදිරියටත් කරනවා. අපි ඔන්ලයින් අධ්‍යාපනය යටතේ ඔබ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. නමුත් ඒකත් අවාසනාවකට දැන් මාස කීපයක ඉඳලා නැවතිලා තියෙනවා. කොමුණත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා නැවත ඔබ දකින්න පාසල ඉක්මනින් පටන් ගනී කියලා විශ්වාස කරනවා එතකොට ඔබට සුපුරුදු විදියට අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට පුළුවන් වෙයි මම මේ වෙලාවේ කියන්නේ දරුවනේ අපි ඔබට හැමදාම ආදරේ ඒ නිසා ඔබත් ගුරුවරුන්ට ආදරේ කරන්න කියලා ගුරුවරු ගැටලුවක ඉන්නවා ඒ අය අකමැත්තෙන් තමයි මේ ගෙවල් වලට වෙලා ඉන්නේ ඒගොල්ලෝ සතුටින් නෙමෙයි ඉන්නේ කියලා මම හොඳටම දන්නවා මමත් ගුරුවරෙක් නිසා අපි කැමතියි ඕගොල්ලන්ට උගන්වන්න අපි කැමතියි ඕගොල්ලොත් එක්ක ඉන්න අපි කැමතියි ඕගොල්ලන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න හැබැයි දරුවනේ මම ඔබට කියන්නේ මේ වෙලාවේ ඔබත් ඔබේ ගුරුවරයත් එක්ක ඉන්න කියලා අඩු ගානේ දුරකථන ඇමතුමක්වත් දීලා ගුරුවරගේ දුක සැප අහන්න මම දන්නවා බහුතරයක් එහෙම කරනවා ඇති නමුත් සමහරව එහෙම නොකරනවත් ඇති මම දෙමාපියන්ටත් එක්ක කියන්නේ දරුවෝ ගුරුවරුත් එක්ක සම්බන්ධ කරන්න මම හිතනවා ඒකේ වැරද්දක් වෙන්නේ නැහැ කවදාවත් මොකද හොඳ ගුරුවරු අපිට ඉන්නේ ඒගොල්ලෝ දරුවන්ගේ යහපත වෙනුවෙන් හැමදාම වැඩ කරනවා හැබැයි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා අපිට ඉන්නේ දරුවෝ විදිහට ඔබ අපිත් එක්ක සමීප වින්දී කියලා විශේෂයෙන්ම ඔබට මම කියන්නේ ඔබට අම්මා තාත්තා වගේම ආදරය කරන ගුරු පිරිසක් ඉන්නේ අද දවසේ ඔබේ දවසේ ඒගොල්ලොත් එක්ක ඉන්න ඒගොල්ලන්ට කතා කරන්න ඒගොල්ලන්ට එක්ක දුක සැප බෙදා ගන්න එතකොට ගුරුවරයාට ලොකු ශක්තියක් එනවා මගේ ගෝලියෝ මාත් එක්ක ඉන්නවා කියලා අපිට ඒක හරි සතුටුදායක කාරණයක් මොකද අපිත් ඉන්නේ මානසික පීඩනයක අපි ඔබට උගන්වන්න බැරි නිසා ඒකට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ බොහොම අකමැත්තෙන් ඉන්නේ අපි ඔබව දකින්න නැතුව කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ බොහොම අකමැත්තෙන් ඉන්නේ ඉතින් ඒක නිසා අපිත් ඉන්නේ අසතුටින් ඔබත් ඉන්නේ අසතුටින් අපි කවුරුත් ඒ අසතුට භුක්ති විඳිමින් ඉන්නේ ඒක බොහොම නීරසයි කොහොම වුණත් මං කියන්නේ දරුවන්ට මීට වඩා මේ වැදගත් අවස්ථාවේ මේ අභියෝගාත්මක අවස්ථාවේ මේ අද දවසේ ඉඳලා ඔබේ දවසේ ඉඳලා ඔබේ ගුරුවරයාත් එක්ක ඉන්න බලන්න ගුරුවරයාට කතා බහ කරන්න ගුරුවරයාගේ දුක සැප අහන්න
ඔබේ දුක සැපක් ගුරුවරයා හයි එතකොට අපි අතර තියෙන බැඳීම වැඩි වෙන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන්නේ ගුරුවරු විදියට ඔබෙන් තෑගි භෝග මිල මුදල් නෙමෙයි ඔබේ ආදරය ඒ වගේම ඔබේ සෙනෙහස ඔබත් එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න තමයි මම දන්නවා අපේ 100% ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන්න ගුරුවරුත් එක්ක ඉන්න ගුරුවරුත් එක්ක වැඩ කරන්න ගුරුවරු අමතක කරන්න එපා ආත්මార్థකාමී විදියට කටයුතු කරන්නත් එපා මම දන්නවා සමහර දරුවෝ තාමත් අදටත් මාත් එක්ක ඉතාම හොඳින් ඉන්නවා මොකද ඒගොල්ලෝ පාසලෙන් එළියට ගිහිල්ලා ආදිශ්‍යෝ විදියට මට අදත් ආදරය කරනවා ඔබත් ඔබේ ගුරුවරුන්ට ඔබට අකුරක් හරි ගන්නක ගුරුවරුත් එක්ක ඉන්න ඒගොල්ලන්ට ආදරය කරන්න ලෝකයට ආදරය කරන්න මේ අසංගතයෙන් මිදලා අපිට ඉක්මනින් පාසලට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා ඒ වගේම ඔබේ දිනේ අදට යදෙනවා වගේම ගුරු දිනයත් ඉදිරියට මේ මාසෙම යදෙනවා කවද්ද කියන එක මම කියන්න කැමති නෑ ඒක ඔබට මතක තියෙන්නට ඕන නිසා කෙසේ වුවත් මම දන්නේ නැහැ ඔබ ගුරුවරු අගය කරන්න අවස්ථාවක් හදාගෙන තියෙනවද කියලා පෞද්ගලිකව හරි අඩු ගානේ අපිට තෑගි ඕනේ නෑ ගුරුවරයාට එදාට කතා බහ කරන්න දුරකථන එමුතුමක් හරි දෙන්න කියන ඉල්ලීමක් මම කරනවා ඒ වගේම දෙමාපියන්ට අපි කියන්නේ ගුරුවරු කියන්නේ ඉතාමත් වැදගත් කොටසක් ඔබේ දරුවගේ අනාගතය ගොඩනගන පිරිස ඒ වගේම ජාතිය අනාගතය ගොඩනගන පිරිස ඒ වගේම ජීවිත හදන පිරිස ඒ හින්දා දරුවන්ට මම කියන්නේ ධර්මපාල විද්‍යාලයේ දරුවන්ට එයයි මම දන්නවා දරුවන් විදියට ගුරුවරුන්ට ආදරේ ගුරුවරුත් එක්ක ඉන්නවා ඒ වගේම ඔබේ යහපත වෙනුවෙන් ඔබේ ඉදිරි ගමන වෙනුවෙන් ඉලක්කයක් ඇතුව වැඩ කරන්න අද දවසේ එහෙම ඉලක්කයක් හදාගන්න මොන අභියෝග ආවත් අපි අපේ වැඩ කොටස කරනවා කියලා හිතාගන්න මොන අභියෝග ආවත් අපි අපේ පාසල වෙනුවෙන් පෙනී සිටිනවා කියලා හිතාගන්න මොන අභියෝග ආවත් අම්මා තාත්තත් එක්ක ගුරුවරුත් එක්ක ඉඳලා පාසලත් එක්ක ඉඳලා අපේ ජයග්‍රහණ දක්වා අපි යනවා කියලා හිතාගන්න එහෙම වුණොත් විතරයි අපේ රටක් විදියට අපිට අනාගතයක් උදා වෙන්නේ රටක් විදියට අපිට දිනු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් මං මීට වඩා ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මගේ කතාවෙන් පස්සේ ඔබට ඉතාමත් වටිනා ත්‍යාගයක් අපි දෙනවා ඒ තමයි අපේ පාසලේ හිටපු දරුවන්ගේ දැනට පාසලෙන් එළියට ගිහිල්ලා ඉන්න අයගේ හැකියාව ඔබට අත්දකින්නට ලැබෙයි සංකල්න ප්‍රසංගයේ ඔබට මතක ඇති සමහර ඉහළ පන්තිවල ඉන්න දරුවන්ට ඒ සංකල්න ප්‍රසංගයෙන් මිහිවෙච්චි අති දක්ෂ දරුවෝ ගායනයේ වාදනයේට හැකියාව තියෙන දරුවෝ රාශියක් එකතු කරගෙන අපි ඔබ වෙනුවෙන් වැඩසටහනක් කරා සංකලන පිටුපස හිටපු දරුවෝ එකතු කරගෙන දම්පාට ගී සැඳෑව කියලා නමින් ඒක දැන් මේ අවස්ථාවේ ඉඳලා ඉස්සරහට ඔබට භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම ඔබ වෙනුවෙන් මම අද දවසේ පණිවිඩයකුත් එවලා ඇති WhatsApp group හරහා ඒකත් බලලා ඒක කියවලා බලන්න ඒකත් මං එව්වේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි මගේ ආචාර්ය මන් ඔබේ ගුරු මෑණි පියවරු සියලු දෙනා නියෝජනය කරමින් ඔබට ප්‍රාර්ථනා කරේ ඔබේ අනාගතය සාර්ථක කරගන්න යහපත් ප්‍රාර්ථනයක් විදිහට අපි හොඳ හිතින් සුවද සිතින් ඇත්තටම බොහොම කැමැත්තෙන් ලැබියාවෙන් කරන ප්‍රාර්ථනයක් ඒ ප්‍රාර්ථනයත් කියවල බලන්න කියලා ඉල්ලනවා මං හිතන්නේ ඒක කියවල බලලත් ඇති කියලාත් හිතනවා දැන් මේ වෙනකොට කොහොම වුණත් ඔබට ඉතාමත් වාසනාවන්ත අනාගතයක සුබ පතමි අද දවසේ ඔබේ දවසේ බත් එක්ක සිටින්නට නොහැකි වීම ගැන කනගාටු වෙමි නමුත් හදවතින් අපි ඔබත් එක්ක ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් ගුරු මණ්ඩලයේ විදියට අපි ඔබත් එක්ක හැමදාමත් ධර්මපාලි දරුවෝත් එක්ක අපි ඉන්නවා කියන එක ප්‍රකාශ කරමින් ඔබට ඉතාමත් වාසනාවන්ත විශ්ව ළමා දිනයක් වේවා ඒ වගේම සතුටින් ඉන්න ඒ වගේම අර්ථවත්ව දවස ගත කරන්න අනාගතයේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම නිදුක් නිරෝගීව මේ කොවිඩ් වසංගතයෙන් බේරිලා නැවත අපි අතරට ඔබට ඉතාමත් ඉක්මනින් එන්න අවස්ථාව වාසනාව ලැබේවා කියලා ප්‍රකාශ කරමින් දෙමාපියන්ට මම වචනයක් කියන්න කැමති දරුවෝ පාසලත් එක්ක ගුරුවරුත් එක්ක ඉන්න පිරිසක් බවට පත් කරන්න ඒගොල්ලන්ගේ ගෞරවය හැම වෙලාවෙම ගුරුවරයාට අරන් දෙන්න ගුරුවරයා ඉහලින් තියලා කතා කරන්න දරුවට මඟ පෙන්වන්න එතකොට අපිට වරදින්නේ නැහැ ගුරුවරු කියන්නේ මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම මේ සමාජයේ ඉදිරියට ගෙනියන ලෝකයේ ඉදිරියට ගෙනියන පිරිස ඉතින් ඒ අය ගැනත් මතක් කරමින් ඔබේ දවස නැවතත් ඉතාමත්
වාසනාවන්තව සතුටින් ගත කරන්නට සුභපතමි. ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා සුභපතමි. ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට මම ඔබෙන් සමු ගන්නවා. මේ රසවත් ඉදිරි අවස්ථාව දම්පාට ගී සඳහා ඔබ භුක්ති විඳින්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමි. ස්තුතියි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විදියට මේ වැඩසටහන මේ සුවිශේෂ වැඩසටහන අද අපි ඉදිරිපත් කරන්නේ කොවිඩ් වසංගතය නිසා දරුවන් දැන් වසර එකහමාරක් වගේ කාලයක් තිස්සේ නිවෙස්වල ඉඳලා අධ්‍යාපන කටයුතු කරනවා මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමය යටතේ මේ අධ්‍යාපනය කරන නිසා ඒ දරුවන්ට මුලින්ම එක අලුත් අත්දැකීමක් වුණත් දැන් දිගින් දිගටම මේ කාර්යය කරන නිසා දරුවන් ටිකක් මේක ඒකාකාරී බවක් තියෙන බව අපිට පේනවා දරුවන්ගේ සහභාගීත්වය අඩු වෙලා තියෙනවා ඒ වගේම අපි විතරක් නෙමෙයි පෞද්ගලික පන්තිත් මේ අතර ක්‍රියාත්මක වෙන නිසා දරුවෝ ලොකු මේ මම හිතනවා එයාගේ කාලය විශාල වශයෙන් මේ වෙනුවෙන් වැය වීම නිසා දවසේ වැඩි කාලයක් පරිගණක ඉස්සරහා නැත්තම් මොබයිල් ෆෝන් එක ඉස්සරහා ඉන්නේ ඒ නිසා දරුවන්ට මේක ඒකාකාරී වීම නිසා මේ පාඩම් වලින් ඉවත් වෙලා ටිකක් ආතතිය දක්වා ගිහිල්ලා තියෙන බව අපිට පේනවා මේක අපේ පාසලට විතරක් සුවිශේෂ වූ දෙයක් නෙවෙයි පාසල් පද්ධතියම මේ ඔන්ලයින් ක්‍රමය යටතේ තමයි අධ්‍යාපනය කෙරෙන්නේ ඒ නිසා අපි කල්පනා කරා විවිධ වැඩසටහන් කරලා දරුවන්ට මේ වගේ වැඩසටහන් කරලා දරුවන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන්න ඒ වගේම මේ අධ්‍යාපන රටාවෙන් තවදුරටත් ඇඳලා ඒකෙන් ප්‍රයෝජන ගන්න අවස්ථාවක් හදලා දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා විවිධ වැඩසටහන් අපි පහුගිය දිනවලත් පාසලේ විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කරා. අද මේ වැඩසටහන අලුත්ම අත්දැකීමක් වෙයි කියලා විශ්වාස කරනවා දරුවන්ට. විශේෂයෙන්ම අපි දන්නවා කවුරුත් කලාවට සංගීතයට ආසයි විවිධත්වයට ආසයි විශේෂයෙන්ම ධර්මපාල විද්‍යාලයේ විදියට අපේ පාසලේ මේ කලා ශිෂ්‍යයේ දැවැන්ත පිරිසක් බිහි කළපු පාසලක් ඒ වගේම වර්තමානයේත් අතීතෙත් එවැනි දරුවන් රාශියක් සිටින පාසලක් විදියට ප්‍රසිද්ධියක් උසුලනවා ඉතින් ඒ නිසා ඒ අයගේ උදව්වත් අරගෙන විශේෂයෙන්ම ඔබට මතක ඇති ධර්මපාල විද්‍යාලයේ සංකලන ප්‍රසංගයේ වාර්ෂිකව පවත්වපු
ඒ වැඩසටහනෙන් ඉදිරියට ආපු දරුවෝ අද ශේෂ්ත්‍රයේ මේ කලා ශේෂ්ත්‍රයේ නැත්නම් සංගීත ශේෂ්ත්‍රයේ ඉතාමත් ඉහළින් කටයුතු කරනවා. ඒ පිරිස තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, වැඩසටහන පවත්වන්නේ මේ දරුවෝ වෙනුවෙන්, වර්තමාන ධර්මපාල විද්‍යාලයේ දූපුතුන් වෙනුවෙන්. ඉතින් ඒකින්ද අපිට ඒකත් ආඩම්බරයක්. සංකල්න ප්‍රසංගයෙන් එළියට ආපු දරුවෝ අද දවසේ ශේෂ්ත්‍රයේ විවිධ ස්ථානවල ඉතාමත් කැපිපෙනෙන කටයුතු කරනවා. ඒගොල්ලෝ විවිධ වූ සේවාවන් කරනවා. විශේෂයෙන්ම සංගීත ශේෂ්ත්‍රයේ නීලිලා ඉන්න අපේම ධර්මපාල විද්‍යාලයේ ගෝල බාල පිරිසක් තමයි මේ කටයුත්තේ නියැලෙන්නේ අද දවසේ. ඉතින් අපි මේ වැඩසටහන අද ක්‍රියාත්මක කරන්නේ අපේ ගෙවල්වල ඉන්න ධර්මපාල විද්‍යාලයේ ඉන්න දරුවෝ වෙනුවෙන්. ඊට පස්සේ මේ මූලික වැඩසටහනෙන් පස්සේ ඒක අපි දරුවන්ට ඕනෑම දරුවෙකුට රස විඳින්න අවස්ථාවක් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ක්‍රියාත්මක වැඩසටහන අපි පන්නිවිටිය ධර්මපාල විද්‍යාලයේ වර්තමාන දූපුතුන් වෙනුවෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම මේ වැඩසටහන අතරතුර ඔබට දැනගන්නට ලැබෙයි විශේෂ පුද්ගලයන්ගේ පණිවිඩ කීපයකුත්, වගේම අපේ දරුවන්ගේ ධර්මපාල විද්‍යාලයෙන් එළියට ගියපු දරුවන්ගේ හැකියාව දක්ෂතාවයේ පෙන්නුම් කරන ඉතාමත් වටිනා වැඩසටහනක් බවට මේ වැඩසටහන පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේකෙන් අපි අපේක්ෂා කරන්නේ, අරමුණු කරන්නේ නිවෙස්වල ඉන්න දරුවන්ට මේ වැඩසටහන භුක්ති විඳලා රස විඳලා අලුත් අත්දැකීමක් ලබාගෙන මේකට ක්‍රියාකාරීව සහභාගී වෙලා ඉදිරියේදී මේ අධ්‍යයන කටයුතු කරන්න යම්කිසි උත්තේජනයක් නැත්තම් පෙළඹවීමක් ඇති කරන්න. ඉතින් ඒක තමයි අපේ අරමුණ. මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දරුවන්ට පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න තමන්ගේ දෙමාපියනුත් එක්ක, ඒ වගේම අසල්වාසී ඥාති හිතවරුන් එක්ක, ඒ වගේම ආදිශයන්ටත් පුළුවන් වැඩසටහනට එකතු වෙන්න. මම හිතනවා සංකල්න ප්‍රසංගයට අපි අලුතින් ආයි ඇතුළත් වුණා කියලා විශ්වාස කරනවා මේ වැඩසටහන ඔබ රස විඳිනකොට. ඉතින් මම සතුටු වෙනවා අති දක්ෂ දරු පිරිසක් ඔබ වෙනුවෙන් මේ වැඩසටහන පැය එකමාරක් දෙකක් තිස්සේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඉතින් මේක භුක්ති විඳලා දරුවන්ට මම කියන්නේ මේකෙන් උපරිම ඵලයක් ලබාගෙන ඔබේ අධ්‍යාපන කටයුතු තවදුරටත් නිවසේ ඉඳලා කරන නිසා ඒව සාර්ථක කරගෙන ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් සුවිශේෂ පුජ්‍යලයන් බවට පත්වෙන්නට ඔබට ඒ හැකියාව ශක්තිය ලැබෙයි කියලා විශ්වාස කරමින් මේ වැඩසටහනේ රසය භුක්ති විඳින්නට ඔබට ආරාධනා කරමින් මගේ වචන ස්වල්පයේ අවසන් කරනවා. ස්තුති. භූගර්භ විද්‍යාව සිතියම් කිරීම බඳු විෂයක් සහරාවේ උපත ලබන්න පුළුවන් කමක් නැහැ කියලා වරක් ලියොන් ට්‍රොට්ස්කි කියනවා. ඒ වගේ තමයි මේ COVID-19 එහෙම නැත්නම් මේ වසංගත සමය නොතිබුණා නම් මේ වගේ වසන්තයක් උදා වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ. ඒකට හේතුව තමයි අපිට මේ පත් වෙලා ඉන්න තත්ත්වයත් එක්ක වෙනස්කම් නැත්නම් චේන්ජ් කියන එක අවශ්‍ය වෙලා තියෙනවා. අධ්‍යාපනය කියලා කිව්වහම දැනුම හා කුසලතා විතරයි තියෙන්නේ කියලා අපි හිතනවා නම් ඒක බරපතල මිත්‍යාවක්. ඒ නිසා දරුවන් ඉගෙන ගැනීමේදී ඒකායන එහෙම නැත්නම් එකම ආකාරයේ රටාවකට ඉගෙන ගන්න එක ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තහම එපා කරපු එහෙම නැත්නම් අපේ වචනෙන් කියන නිතර බෝරින් වැඩක් බවට පත් වෙනවා. මෙන්න මේ නිසා අර දැනුම ආකල්ප වගේම කුසලතා කියලා අපි කියපු සාම්ප්‍රදායික අධ්‍යාපනයේ ඉතා විශේෂ වැදගත්කමක් තියෙන කොටසක් අපිට දකින්න හම්බ වෙනවා. ඉංග්‍රීසියෙන් අපි පර්සෙප්ෂන් කියන එහෙම නැත්නම් සංඥාන්නේ කියන එකත් එක්ක. එතකොට අපි ඉගෙන ගන්න වැඩසටහන්වලදී නැත්නම් ඉගෙනුම් ක්‍රියාවලියේදී මූලික කාරණා දෙකයි සිද්ධ වෙන්නේ. ඒකේ පළවෙනි කාරණය තමයි සංවේදනයන්, එහෙම නැත්නම් අපි පංචේන්ද්‍රිය ආශ්‍රයෙන් ලබා ගන්න දේවල් අවශෝෂණය කරගන්නවා. හැබැයි මොළයේදී අපි ඒවා යලි කියවීමකට, අර්ථකථනය කිරීමකට ලක් කරනවා. මේ අර්ථකථනය කිරීම හරහා අලුත් දෙයක් අපිට ප්‍රක්ෂේපණය කරන්න, ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. දැන් අපි සලකලා බැලුවොත් එහෙම අපේ ග්‍රීක ඉතිහාසයේ ඉඳන්ම අධ්‍යාපනයේ මූලික වශයෙන් තියෙන ඕන කොටස් තුනයි කියලා කියන්නේ. එකක් ගණිතය, අනෙක ශාරීරික අභ්‍යාස නැත්නම් ක්‍රීඩාව, ඊළඟ එක සෞන්දර්යය. මෙන්න මේ තුන විතරක් පුද්ගලයෙකුට ලබා දෙන්න පුළුවන් නම් පරිපූර්ණ අධ්‍යාපනයකට යන්න පුළුවන් කියන එක තමයි අධ්‍යාපන මනෝවිද්‍යාවේ පදනම සකස් වෙනකොටත් අධ්‍යාපනවේදීදී අපිට තිබුණු පදනම. දැන් එතකොට සෞන්දර්යය මේ වගේ එකක් අපි දරුවන්ට
එහෙම නැත්නම් පණිපිටියේ ධර්මපාල විද්‍යාලය වගේ පාසලක් යලි මේ මොහොතේ අරගෙන එන්නේ ඇයි එකක් තමයි ඔවුන්ට ඒ ඉදිරිපත් කිරීමේ ශක්්‍යතාවය හැකියාව තියෙන බව ඉතිහාසයේ පුරාම ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් අපි දැකපු එකක් ඊට පස්සේ මේ මොහොතේ අධ්‍යාපනයේ තුල තියෙන ඒකතානමය නැත්නම් අපි කියනවා මොනොටොනස් මේ ක්‍රියාදාමය නිසා දරුවන්ටම මේ මාර්ගගත අධ්‍යාපනය එපාම වෙලා තියෙන්නේ ඒක හරිම කලකිරණසලු එහෙම නැත්නම් රසවාදයක් කිසියම් ආකාරයකට නොදැනෙන ඒකාකාරී අධ්‍යාපනයක් බවට පත් වෙලා තියෙනවා මේකෙන් මිදෙන්න පුළුවන් කිසියම් ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්ද කියන එක තමයි අපි මේ මොහොතේ බලන්න ඕන වැදගත්ම කාරණය ඒ නිසා දරුවන්ට අර සංඥානනේ ඒ කියන්නේ ඔවුන්ට සතුට ඔවුන්ට කියවීම ඔවුන්ට යලි තේරුම් ගැනීම කියන දේවල් අවබෝධ කරව ගනිමින් සතුටෙන් හා තෘප්තියෙන් අධ්‍යාපනයට යලි ප්‍රවේශ විය හැකි මාර්ගයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මං හිතන්නේ අන්න ඒකෙදි ඒ කියන්නේ මේ තියෙන බරපතල නිහඬයාවේදී අපි කියන්නේ වචන ගිහින් නතර වෙන තැනින් සංගීතය පටන් ගන්නවා කියලා ඔවුන්ට අලුත් ආත්මයක් අලුත් ජීවිතයක් ලබා දෙන්න පුළුවන් උත්සාහයක් මේ දරුවෝ මේ මොහොතේ අරගනිමින් ඉන්නවා ඒ නිසා මම හිතන්නේ තිරයක් ඉස්සරහා එහෙම නැත්නම් අපි අද කතා කරන ස්මාර්ට් ඩිවයිස් එකක් ඉස්සරහා මේ සුහුරු අධ්‍යාපනයේ නුහුරු තැන්වලට යන්න ඉඩ නොදී වඩාත් නිවැරදි මාවතකට මාර්ගගත කිරීම සඳහා මේ වගේ సౌందర్యාත්මක ප්‍රවේශයක් මේ ගීතයට මේ සංගීතයට ඔවුන්ට අලුත් මාවතක් හොයා දෙන්න පුළුවන් අවකාශයක් නිර්මාණය වේවි කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා ඉත සිතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රයත්නයට පණිපිටියේ ධර්මපාල විද්‍යාලයටත් විශේෂයෙන් එම පාසලේ අධ්‍යාපනය ලැබලා අද සමාජගත වෙලා ඉන්න දූ දරුවෝ එකතු වෙලා මේ කරන මහාර්ග ක්‍රියාදාමයටත් ගුරුවරු මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා මම හිතන්නේ විශේෂයෙන් වැඩි හිටියෝ ඇයි අපි එහෙම කියන්නේ අපි දන්නවා කිසියම් නීතිඥයෙක් වැරද්දක් කරොත් ඒ වරද සිපිරිගත වෙනවා වෛද්‍යවරයෙක් වරදක් කළොත් ඒ වරද මිහිදන් වෙනවා හැබැයි ගුරුවරයෙක් අධ්‍යාපනයේ වැරද්දක් කරොත් ඒක සමාජගත වෙනවා අපි මේ සමාජගත කරන්න උත්සාහ කරන්නේ సౌందర్య නිවැරදි අධ්‍යාපනය ඒ වගේම මේ ඒකතානමය හඬ වෙනුවට අලුත් තානයක් සහිත අලුත් సౌందర్యයක්
संसार सिहने
හැර ගිය ලස්සන රඟ හල අමාවක අඳුරේ නොයනු මැන ලඟේ
Thank you.
බලයිති ඊතිහා අතුරක් දුර වැඩි නිසා අවසානට පෙර හැගියා හැරඹුම කඳුලක් වෙලා මා බලයිති ඊතිහා අතුරක් දුර වැඩි නිසා අවසානට පෙර
Thank you.
ගැහෙන සීතලේ නෙතුනොබ සෙව්වා විරහි කෝලිදු දුක් ගීත ගයන යාමයේ හිංසක
දමා කඩුම්කං ඔටුනු නලල් පටි කඩුව කරකවා සබයට කෙන හැටි දමා කඩුම්කං ඔටුනු නලල් පටි කඩුව කරකවා සබයට කෙන හැටි බලා හිඳින අඟනුම් සතුටයි ආලේ බඳි සත් නිරිඳුන් මම වෙමි පියාන සාරජ කමරදන් දෙමි පවරජා සත් නිරිඳුන් මම වෙමි පියාන සාරජ කමරදන් දෙමි කියා එඳි රජ මං සතුටයි පාලේ බඳි අඟනුන් රජමං පාලේ බඳි අඟනුන් හෙට නාද ගමේ මං රජාට අඳිනවා අජාසත් නාමෙන් මුළු ගමේම අඟනුන් මට වහා දෙනවා බල පල්ලා නාද ගමේ මං රජාට අඳිනවා අජාසත් නාමෙන් මුළු ගමේ අඟනුන් මට හිත වැටෙනවා බල පල්ලා කුරුලම් මුළු ගමේ අඟනුන් මට හිත වැටෙනවා බල පල්ලා බල පල්ලා බොරු නම්.